EPF, ETF Mankole, Vaha Navatunu, Sielu Janata Pidonate Eriva, Nagi Sitimu, Janata Drohi, Sielu Palakin, Palava Harimiana, Tema Karaganmin, Adadina, Columba Kotua, Dumriapala Asaladi, Virudata, Viaparia, Pavatimata Niamitai. Maybe Vandava, then what Kirimo Venuin, Iedina, Provtisaka Chavak, the Pavatuna. May Velave, EPF Ekadidasi Savitra with the Padua. එම නැත්තම් කොල්ල කෑම රුපියල් කෝටි 3 ලක්ෂ ගාණක් වෙනවා. ජනතාවගේ සල්ලි අවුරුදු ගාණක් තිස්සේ ලැබෙන්න තියෙන ආදායම EPF එකට ලැබෙන්න තියෙන ආදායම සම්පූර්ණයෙන්ම වගේ කොල්ල කන්න නියමිතයි. මේ රටෙන් පිටට පන්නපු සල්ලි ප්‍රමාණය කොපමණද? මේ රටේ දූෂණ වංචා වලින් කොච්චර සල්ලි ප්‍රමාණයක් තියෙනවද? අපි කියන්නේ ණය අර්බුදේ විසඳනවා නම් පදනම් කරගන්න ඕනේ එකක් යුක්තිය. ඒක යුක්තියේ ක්‍රියාදාමයක් ණය අර්බුදේ විසඳන එක. මිනිස්සුන්ට ඒකේ බර පටවන්න එපා. දැනට මූලික පඩිය 30,000ක් පමණක් වන සේවකයෙකුගෙන් 2038 දක්වා මේ අරමුදලෙන් සිදු කිරීමට යන මංකොල්ලය හේතුවෙන් ඔහුට ලැබෙන්න තියෙන මුදලින් 63 ලක්ෂයක් රජය විසින් මංකොල්ල කෑමට නියමිතයි. ඔහුට අවසානයේදී ලැබෙන්නේ ලක්ෂ 77ක පමණ මුදලක් ලැබිය යුතු මුදලෙන් භාගයකට ආසන්න මුදලක් රජය විසින් මංකොල්ල කෑමට නියමිතයි. මේ පුජ්‍යලික අංශයේ වැඩ කරන සේවකයන්ට තියෙන එකම සුබ සාධන අරමුදල මේ අහිංසක මිනිස්සු මත පමණක් මේ පටවන්න යන මේ බර මේ පීඩාව අපි දැරිය යුතුද? මේ මංකොල්ලයට විරුද්ධව සියලු දෙනාම තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. EPF සහ ETF අරමුදල කියන්නේ ආර්ථික වටිනාකමකට එහා ගිය වටිනාකමක් තියෙන අරමුදලක්. ඒ නිසා තමයි පාලකයෝ මොනතරම් උත්සාහ කරත් ඉතිහාසයේ පුරාවටම අපිට මේ කම්කරුවෝ විදිහට සටන් කරලා මේ අරමුදල ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ වෘත්තීය සමිති මේ සංවිධාන සටන්කාමී බලවේග සියලු දෙනා මේ මොහොතේ එකතු වෙලා තියෙන්නේ. මේ තීන්දු ගන්න ඉන්න පාලකීන්ට කියනවා අපි හැප්පිලා බලමු 28 වෙනිදා කොළඹ කොටුවේදී මේ EPF සහ ETF අරමුදල රැක ගැනීම වෙනුවෙන් දිවයින පුරා මේ සටන් ක්‍රියාමාර්ග ඉදිරියට තීව්‍ර කරන්න ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමයේ විදිහට අපි අපේ තියෙන ශක්තිය මේ සටනට එකතු කරන්න සූදානම්. ව්‍යාපාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් අදුදැසන කොළඹ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා බෙදාහැරීමක්ද සිදු කෙරුණා. මේ අතර වෘත්තීය සමිති සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් 24 දෙනෙකුට කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුල් වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා අදාළ වාරණ නියෝගය ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.